ක්‍රිස්තුමන්තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද අපි දකිනවා ජෝන් තුමාගේ සුවිශේෂයේ 17 වෙනි පරිච්ඡේදයේ ජේසුස් වහන්සේගේ උත්තම පූජක යාඥාව. උන්වහන්සේ මේ යාඥාව තුළ අපි දකිනවා මුලින්ම උන්වහන්සේ යාඥා කරනවා අපි වෙනුවෙන්. මොකද උන්වහන්සේ දන්නවා උන්වහන්සේව අනුගාමී වෙනකොට අපි හැමෝටම ජීවිතේ දුක් විඳින්න වෙනවා. උන්වහන්සේ වගේම අපවත් ප්‍රතික්ෂේප කරනු ලබනවා. උන්වහන්සේ වගේම අපිවත් හෙළා දකිනු ලබනවා. උන්වහන්සේ වගේම අපිටත් පීඩා විඳින්නට සිද්ධ වෙනවා කියලා උන්වහන්සේ දන්නවා. එනිසා උන්වහන්සේ යාඥා කරනවා, ස්වාමීනි, ඔබ වහන්සේ මමයි එක්කෙනෙක් වගේ ඔවුන්වත් එක්කෙනෙක් වගේ තියන්න. ඇයි ඒ? ඒකත්වය තුළ තමයි, එකමුතුකම තුළ තමයි ඔවුන් දෙයක් දරා ගන්න පුළුවන්. කෙනෙකුට කෙනෙක් තනි නෑ කියලා හිතෙන්නට පටන් ගන්න. ප්‍රපතෙන් අපි බොහොම පැහැදිලිව දන්නවා ජීවිතේ මිනිස්සු ගොඩාක් වෙලාවට ඇදගෙන වැටෙන්නේ, තනි වෙන්නේ, කොන් වෙන්නේ, කඩාගෙන වැටෙන්නේ තමන්ට කෙනෙක් තමන් එක්ක කෙනෙක් නැති නිසා. පිරිසක් ඉන්න, කණ්ඩායමක් ඉන්න කෙනෙකුට කවදාවත් කිසිම දවසක ජීවිතේ කඩාගෙන වැටෙන්නට සිද්ධ වෙන්නේ නැහැ. ජීවිතේ නැති කරගන්නට සිද්ධ වෙන්නේ නැහැ. හැම මොහොතකම අපිත් එක්ක පිරිසක් ඉන්නවා කියලා දැනෙනකොට එතන තියෙන්නේ මහ පුදුමාකාර බලයක්. අපිත් එක්ක හැම විටම අපිට ආදරය කරන, අපිත් එක්ක එකතු වෙන, අපිට ගරු කරන, ඒ වගේම අපේ වචනයට තැනක් තියෙන පිරිසක් අපිත් එක්ක ඉන්නවා කියලා අපිට දැනෙනකොට එතන තියෙන්නේ පුදුමාකාර ජීවයක්. එතකොට ස්වාමීන් වහන්සේ අද අපිට අපි වෙනුවෙන් යාඥා කරනවා. මොකද ජේසුට තනි වෙන්නට ඌමනාවක් උනේ නැහැ. මොකද ජේසුත් එක්ක හැම මොහොතකම තාත්තයි ස්ප්‍රීතු සාන්ත වහන්සේ ඒ දෙදෙනාම උන්වහන්සේ තුළ මහා බලයක් වෙලා, මහා ශක්තියක් වෙලා ක්‍රියාත්මක වුණු නිසා උන්වහන්සේට මොනම මොහොතකවත් ඒ කඩාවැටීම, ඒ නැතිවීම දැනුනේ නැහැ. දැනුණත් ඒක පැවතුනේ නැහැ. ප්‍රභාතේ නිසා තමයි ජේසු අද යාඥා කරන්නේ. පියාණනි, මමයි ඔබවහන්සේ අපි හැමෝම එක්කෙනෙක් වගේ ඉන්නවා වගේ, ඒකත්වයකට පැමිණලා ඉන්නවා වගේ ඔවුනුත් අපි තුල ඒකත්වයක්ව පවතින්නට, ඔවුන් ජීවිතේ තනි නොවෙන්නට. මොකද මගේ පීඩා, මං විඳපු දුකම ඔවුන්ට විඳින්න වෙනවා. ඒ ප්‍රශ්නවලට මූණ දෙන්නට වෙනවා. ඔවුන්ට ඔවුන්ව නෙරවනු ලබනවා. ඔවුන්ට පීඩා කරනු ලබනවා. ඔවුන්ව හංවඩු ගහනු ලබනවා. ප්‍රභාතේවි, එනිසා ජේසු දන්නවා අපිට මේ දේ වෙනවා කියලා. ජේසු දන්න නිසා තමයි අපිට උන්වහන්සේ අපි වෙනුවෙන් යාඥා කරන්නේ. හැම කිතුනුවෙක්ගේම වගකීම තමයි දේව ආදරයේ ජීවත් කිරීම, දේව පනත් ඉටු කිරීම. ඒක තමයි සත්‍ය කියලා උන්වහන්සේ කියන්නේ. ධර්මය තමයි සත්‍යය. එතකොට ඒ කවුරු හරි කෙනෙක් ජේසුස් වහන්සේගේ ධර්මය තුළ පිහිටා සිටිනකොට ඒ ධර්මය තුළම අපි ප්‍රතික්ෂේප වෙනවා. ජේසුගේ ධර්මය තුළ අපිව පීඩාවට පත් කරනු ලබනවා. එනිසා ජේසු එක දන්නවා. ප්‍රමාදෙනි, අපි අපේ ජීවිතේ අපිට එන වේදනාවන්, දුක්, ප්‍රශ්න, කරදර අපි ඒ හැම දෙයක්ම ජේසු තුළ විඳ දරා ගන්නකොට, ජේසු තුළ අපි ඒ ශක්තියක් කරගන්නකොට, ජේසු තුළ අපි ඒක බලයක් කරගන්නකොට අපේ කුරුසයම බලයක් බවට පත් වෙනවා. ඒක තමයි ශිදුව පාවුලතුමා බොහොම ලස්සනට තියන්නේ කොරින්ති වරුන්ගේ ලිපියේ පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ. කුරුසිය දෙවියන් වහන්සේගේ බලය වේ කියලා කියන්නේ.
එනිසා විනාශ නොවන දේව ධර්මය තුළ දේව නීතිය තුළ ක්‍රියාත්මක වෙමින් ජීවිතේ සදාතනිකත්වයක් ලබන මේ ලෝකේ తాවකාලික ලෝකය අපිට අයිති නැහැ අපි සදාකාලික ලෝකෝත්තර ජීවිතයකට ඇලුම් කරන්නට ඕනයි කියලා විශ්වාස කරන අදහන හැම කෙනෙක් තුළම ස්වාමින් වහන්සේ අපව ශක්තිමත් කරනවා බලවත් කරනවා සුවපත් කරනවා එනිසා ප්‍රේමවන්තයනි අපි ස්වාමින් වහන්සේගේ ආදරය තුල ඉල්ලමු. උන්වහන්සේගේ අනන්ත වූ දයාව හා ආදරය කරුණාව තුල අපි ඉල්ලමු. උන්වහන්සේ තුල ශක්තිමත් වෙන්නට, බලවත් වෙන්නට, සුවපත් වෙන්නට හැම මොහොතකම මොන බාධක ආවත් ධර්මයේ තුල පිහිටා සිට එය ඒකත්වයක්සේ එක පිරිසක් ලෙස හැම කෙනෙක් සමගම එකමුතුවෙන් සහයෝගයෙන් සහජීවනයෙන් කටයුතු කරමින් ඒ ඒකත්වයේ තුල ජීවිතේ ඕන දුකක් කට්ටක් විඳින්නට හැකි ලොකු ජව සම්පන්න යුග පුරුෂයෙක් බවට පත් වෙන්නට නේ ස්වාමින් වහන්සේගේ ආදරය තුල එහෙම බලවන්ත දිව්‍යන් වහන්සේගේ ආදරය තුල බල පරාක්‍රමිකින් යුතුව ඕනම අභියෝගයක් මුහුණ දෙන්නට පුළුවන් බලවත් පෞරුෂයක් ලෙස අපිව හදා ගන්නට ගොඩනගා ගන්නට අපි ස්වාමින් වහන්සේත් එක්ක එකතු වෙමු උන්වහන්සේත් එක්ක අපි ජීවත් වෙමු උන්වහන්සේවම අපි ජීවත් කරවමු ආමෙන් සුබ දවසක් ජේසු පිහිටායි